सुदो सुदो वतिन सरसे असल कदुयाये महा केलेवेन मियगे आत्मगे होलमन अवतार भूतया रोसक अससेन पेनी नपिनी सरिसरनट उना ए अंदुरो रात्रिये केले कपन्नट तरम हेके कलवरे कमट एन मे अवतारे सुजीवा सोयागिन आवा वीटक सोंद पत्रुवन मे अत्तम्मगे अवतारे तवत्तटक कंदस्कारे पत्रो मिन्नावा गे हेमतनम तेनिन तेन गिनितेन अत्तम्मगे अवतारे सुजीवागे केलकपाले बुन्नट सरसिनसियाक देखिय हेकेउना नमुत एयगे वासनावट दिगु किस्कलम केपुवा सुजीवागे निवसट पमनक नुव मातर कंबुरु गमुव आसन्न गमवासीन्टद भूत अत्तम्मगे अवतारे निसा बियपत्तु अयिसिटिया सुजीवागे निवसे जीवत उये सुजीवात एके दिमोपियनुद आयात अक्कात नंगीत पमने तात वडु कार्मिके को ओ अतरम ओह उपेन मुदलिन पौले वियेयदम्द सियल सिदु केरुना एतरम आर्थिके अगहिंग कमक नो अतर देनिन तरम दिवनु वक्त नोना मे अतर हिटे हटेम एक दिनक निवसे पित्तियक एला एति कैलेंडरयक गिनी गन्नटुना ඒ දෙක කලබලයට පත්තු සුජීවත් අම්මත් ලොකු වතුර කෝපයක් ගෙන කැලෙන්ඩරයට දම ගින්න නිවා දැමුවා මේ සිට ඔය කෙසේදයි අම්මත් සුජීවත් කල්පනා කරා ඒ අසල කොහොම පහනක් දැල්වා නොතිබියදීත් කිසිවකත් නොමැති විටක කැලෙන්ඩරය ගිනිගත්තේ කෙසේදයි ඔවුන්ට මහත් ප්‍රේලිකාවක් වුණා තාත්තා සේවය නිම වී පැමිණියේ සවස 7ද පසු වීමෙනි ඔහුටද මේ බව පවසා මෙම ගිනි ගැනීම කෙසේ සිදු වුණදයි කතා කළා ඔය ගොල්ලන්ට අමතක වුණාට ඔය කෙට්ටුව හඳුන් කෝරක් හරි ගහන්න ඇති තාත්තගේ මතේ එලිසෙන්නුනා නමුත් අම්මගේ සුජීවගේ මතේ ඔය ඒ ආසන්නයේ හඳුන් කෝරක්වත් නොගිස්සූ බවට ඔවුන්ට හොඳ හැටි මතක බවයි කෙසේ හෝ මෙම තත්ත්වයේ සිටින් ඉවත් වී ගියා ගත ඔය දින දෙකක පමණ කාලයක නිදන කාමරයක් පැත්තෙන් කටුක ගන්ධයක් දැනෙන්නට වුණා මොකක්ද මේ කාමරේ ගඳ කියමින් අම්මා කාමරයේ දෙසට දිව ගියේ කරන්ට් ෆයර් එකක්වත් ගිනි ගන්නවාදයි දන්නේ නැහැ කිමිනි. නමුත් ඇයි දුටුවේ එස් අදහාගත නොහැකි දෙයකින්. කාමරේ තිබු ට්‍රවල් රැක් එකේ ඇති ඇඳුම් වලට ගිනි ඇවිලි තිබුණා. මේ මොන විනාශයක්දයි කියමින් අම්මා කෑගසන්නට උනා. සුජීවත් ඇයගේ අයියාත් අල්ලපු කිතර කීප දෙනෙකුත් එම ශබ්දය ඇසි වහාම දිව ආවා. වතුර බාල්දියක් ගෙනෙල්ලා කියමින් සුජීවගේ අයියාත් අල්ලපු කිතර සිටි තරුණියකුත් වතුර කස්සා ගින්නනි වා කිනිකත් ඇඳුම් කැබලකෙන චනෙලෙන් එලිපැත්තට විස්තර කර දෙමුවා කොහොමද මේක ගිනි ගත්තේ මේට දින කීපයකට පෙර කැලෙන්ඩරයේ ගිනිකත් සිටියද ඕන්ට මතක් වුණා අයන් එකක්වත් ගහලා ඔෆ් කරන්න නැතුව හිටියේද අල්ලපු ගෙදර තරුණයා මේ සිදුවීමේ සුළුමුළු හොයන්නට උනා නමුත් නිවසේ සියල්ලන්ම ඇඳුම් අයන් කරන්නේ මෙම කාමරේවත් නොව අඩුම තරමේ එම ටවල් රැක් එක ආසන්න බිත්තියේ ප්ලග් පොයින්ට් එකක්වත් නැත ඇඳවල් යටවල් පවා මුළු කේම සෝදිසි කරමින් කවුරුන් හෝ සැඟවි සිටිනවාද යන්න කියමින් ඔවුන් විපරම් කරන්නට උනා. නමුත් කිසිසේත්ම සැක කටයුතු කිසිවක් හමු නොවුණා. වහාම දුරකතන ඇමතුමක් දී තාත්තට මේ බව පෙවසුවා. ගියවර සිටියේදී ඒ හැටි ගණන් නොගත් තාත්තා මේ සිදුවීම දී නම් කලබල වන්නට උනා. මම දැන්ම එන්නම් යයි පවසා එවෙලෙම වැඩ නැවතා ඔහු නිවසට පැමිණියා. අනේ මේකට මොකක් හරි කරන්න කොයි කියමින් අම්මා දරුවනුත් තාත්තට හෙවිටිලි කරා මටත් හිතා ගන්න බැ මොකක්ද මේ වෙන්නේ කියලා නමුත් ඉතින් මම කියලා මොනවා කරන්නද අපි ටිකක් සිහියෙන් බලන් ඉඳමු ආයෙත් මෙහෙම දෙයක් වෙනවද කියලා එහෙම වුණොත් අපි පොලිසියට ගිහින් කියමු වැඩියෝක අහලපහලයිට ආරංචි වෙන්න තියන්න එපා අපි බලමුකෝ ආයෙත් වෙනවද කියලා කියමින් තාත්තා සියලු දෙනාගේ බිය පහව යන්නට කතාව විවිධාකාර ලෙස හසුරවන්නට උත්සාහ කළා මෙලෙස දින කීපයක් ගත වුණා ගිනි කැණීමේ සිද්ධීන් පිළිබඳව හා හොවත ක්‍රමෙන් අඩු වී ගියා. වේලාව තවල් 12ට 1ට විතර තිබුණා. කුස්සියෙන් වහලට දෙමු ටකරම් වලට මහා හයියෙන් ගලක් හෝ එවැනියමක් වදිනස්සේ හඬක් ඇසෙන්නට උනා. බුදු අම්මෝ කියමින් ඒ පැත්තේ සිටි සුජීවත සාලේ වෙත දිව ආවේ මහත්පියකිනි. මොකක්ද ළමය උණුයේ අම්මා අසමින් ඇයව අල්ලාගෙන කුස්සිය වෙතට ගියා. අනේ දන්නේ නැ අම්මේ කවුරු හරි එකපාරටම ගලක් ගැහුවායේ සුජීවා අම්මාට පිළිතුර දුන්නා කොහෙටද ගල වැතුනේ කොහෙන්ද ගල ආවේ කියාපංකෝ යනුවෙන් කෑකසමින් අම්මාද අසන්නට උනා ආපු පැත්තනම් මන් දැක්කේ නැ අම්මේ මෙන්න මෙතනට තමයි වැදුනේ කියමින් සුජීවා වහලේ ටකර්මේ වැදී තිබු ගඩොල් කෑල්ලක සටහනක් පෙන්වුවා මේකනම් මහා කර්ම කාලයක් කියමින් අම්මා අල්ලපු ගෙදර වයලට් අක්කාටද කෑකසමින් සිද්ධිය විස්තර කරන්න උනා
ඒ සමගම වෙනත් කාමරයක දුමක් සහිතව කලින් දිනේ කඳට සමාන ගඳක් දැනෙන්නටුණා. සීල දෙනා මේ දෙසට දිව කිය විට දුටුවේ එම කාමරයේ දොර උඩවන තිබූ තුවායක් ගෙන ගන්නා බවයි. එහි පැමිණි අයෙක් කොණකින් අල්ලා තුවායේ බිම දමා පාගා ගින්න නිවා දැමුවා. සිදුවන දේ කිසිවෙකුටත් සිතාගත නොහැකි වුණා. මේක නම් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙමේ. මේව වෙන්නේ භූත බලපෑම් නිසායි අමුතුම තලයේ මතයක් ඉදිරිපත් කෙරුණා. වහාම තාත්තට දුරකතරින් අමතා ඔහුව ගෙන්වාගෙන නිවසේ සිදුවෙන අද්භූත සිදුවීම් කුමක්ද සොයා බැලීමට සාකච්ඡා කළා. මේ වතාවේ නම් මේකට මොකක්ම හරි කළ යුතුය සිතෝ තාත්තා අහල පහල අයි සමගද කතා කොට කපු මහතෙකු කැඳවා සිදුවීම විස්තර කරේ ඒ සඳහා පිළියමක් යොදන් ලෙසට ඉල්ලා සිටියා. ඔහුගේ අදහස උයේ මේක පැහැදිලි වශයෙන්ම අමනුෂ්‍ය ක්‍රියාවක ප්‍රතිඵලයක් බවයි. මේ ඉවත් කිරීමට නම් එක්තරා යකියක් කොට නිවස වටා ආරක්ෂාවක් යෙදිය යුතුද කියා සිටියා. ඒ සමගම ඇතැම් පුවත්පත්වලද විද්‍යුත් මාධ්‍යවලද පැතිර ගිය අතර මේ නැවැත්වීමට හැකි කෙනෙක් වේ නම් ඔවුන්ට පිටවන ලෙසද නිවසේ අය මාධ්‍ය ඉදිරියේ ඉල්ලා සිටියා. ග්‍රාමයේ ග්‍රාම සේවක මහතාගේ ඉල්ලීම අනුව මේකෙන සෑපැලීමට විදුල අධිමනෝවිද්‍යා පරීක්ෂණ සංගමය වෙත යොමු කරනවා. කපුවෙකු රැගෙන වෙත් දවසට සෙට් ශාන්ති කරත් ඒ ටික කාලයකට පමණක් සීමා වුණා. නැවතත් ඒ සිදු ඔසියලක්ම එලෙසින් සිදුවීමට පටන් ගත්තා. ඒකම ඒ ග්‍රාම සේවක මහතාගේ ඉල්ලීමකට අනුව මේකෙන සොයා බැලීමට විදුල අධිමනෝවිද්‍යා පරීක්ෂණ සංගමය වෙත යොමු කෙරුණා. පසුව ඒ සඳහා පරීක්ෂණ කිරීම සඳහා වෛද්‍ය පී.එන්. විද්‍යා කුලපති මහතා හා මාතර කඹුරුගමුව රෝහලේ මානසික රෝගංශයේ වෛද්‍ය අසංක සිංහාරාගේ මහතාත් ප්‍රමුඛ මනෝචිකිත්සකවරුන් හා මනෝචිකිත්සකවරියන්ගෙන් සැදුම්ලත් පරීක්ෂණ කණ්ඩායම එම නිවස වෙත ළඟා වුණා. විද්‍යා කුලපති මහතා අසංක සිංහාරාගේ මහතාත් මූලික පිරිස මුලින්ම සිදු කළේ නිවසේ සිටි අයගෙන් වෙන වෙනම මෙම සිදුවීම පිළිබඳව හොඳින් අසා දැන ගැනීම. එන්පසු ගිනිගත් ස්ථාන ගල්වැතුරු ස්ථාන ගිනිගත් ද්‍රව්‍ය හොඳින් නිරීක්ෂණය කළා. නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම ගැටලුව සිදුවී ඇති වේලාවන්ද අසා දැනගනිමින් මෙහෙම ඇරඹුවා. විද්‍යා කුලපති මහතාත් අසංක සිංහාරගේ මහතාත් නැවතත් මොවුන් සමග වෙන වෙනම සාකච්ඡා කොට මෙම ගැටලුව निराකරණය කිරීමේ ගැටලුව බාරගෙනුණා. පැය 3-4ක කාලයකින් පසුව විද්‍යා කුලපති මහතා පැමිණ සිටි පිරිස හා නිවසෙන් කැඳවා බියක් ඇති කරගත යුතු නැහැ. සම්පූර්ණයෙන් ගැටලුව විසඳුණා. අදින් පස්සේ මේ නිවස ගිනිගන්නේවත් කල්ගැසීමක් ඇතිවන්නේවත් නැහැ. සියලු දේ අදින් පස්සේ නිමයි කියමින් පවසන විට ගමේ පාසලේ විදුහල්පතිතුමා ග්‍රාමනිලධාරී පොලිස් ස්ථාන අධිපතිවරයාගේ අදහස ඔයේ ගැටලුව නිම වෙන්න පුළුවන්. නමුත් වටපිටාව මිනිස්සු ඉන්නේ බයයි. ඒ නිසා මෙහි ඇත්තටම සිදුනේ කුමක්ද කියලා මිනිසුන් දැනුවත් කරන ලෙසට මේ සිදුකලේ නිවස එක්මයි. නමුත් කිසිසේත්ම එම පුද්ගලය කවුද යන්න පැවසුහොත් එම පුද්ගලයාට අසාධාරණයක් වනු නිසා හෙළි නොකරන බවත් එම පුද්ගලයා මේ සිදු කර ඇත්තේ 100%ක්ව දැනුමත්ව නොවන බවත් මේ එම තැනත්තාගේ හෝ තැනැත්තියගේ මනෝභාවයක් මත සිදුව බවත් විද්‍යා කුලපති මහතා හොඳින් පැහැදිලි කර දුන්නා. ඊට පසු දිනේ පැමිණි විද්‍යා කුලපති මහතා හමුවන් ලෙස නිවසේ සිරු දෙනාට පැවසීම නිසා ඔවුන් සිරු දෙනා විද්‍යා කුලපති මහතා හමුණා. එහිදී සිදුවීම පැහැදිලි කරන්නට ප්‍රථමයෙන් සුචීවා කැඳවා මෝහන නිද්‍රාවට පත්කර සිදුවීම පිළිබඳ විමසුවා. වෛද්‍යවරයා හා මෝහනයට පත් සුචීවා අතර සංවාදයක් ඇති වුණා. කවුද මේ කල් ගැහුවේ ගිනි තිබුවේ? අපේ ආච්චි. ආච්චි කොහෙද ඉන්නේ? තවම ඉන්නවද? නෑ, ආච්චි දැන් මැරිලා අවුරුදු 4ක් වෙනවා. එතකොට කොහොමද ගිනි තිබ්බේ? එයා මැරුණට අපේ ගෙදරම ඉන්නවා. සමහර වෙලාවට අපේ ගෙදරට එනවා. ඔබට පෙනුණද? ඔව් සැරිය සැරේ මට පේනවා. එයා මොන වගේද? සුදු සාරියක් ඇඳගෙන මිනිය හිටිය වගේම අත්සන්දාගෙන. ඒ සුවඳත් එක්ක අපේ ගෙදර ඉන්නවා. එතකොට ගිනි තිබුවේ කොහොමද? එයා මගේ ඇඟට ඇතුළු වෙලා ඒක කරා. එතකොට ඒකලේ ඔබේ ශරීරය හරහාද? ඔව්. එතකොට ගල් ගැහුවේ ගිනි තැබ්බේ ඔක්කොම එයාද? ඔව්. මෙලෙස වෛද්‍ය විද්‍යා කුලපති මහතා සහ සුජීව අතර පැය එකහමාරකට අධික කාලයක් ප්‍රශ්න කෙරුණු අතරම මේ ඇත්තටම ඔබේ ආච්චි කරපු දෙයක් නෙමේ. මෙය ඔබේ හිතේ හැටගත් අවස්ථාවක් පමණයි යනුවෙන් පහදා දී ඇයව මෝහන නිද්‍රාවෙන් අවදි කෙරුණා. තත්ත්වය එසේ වුවද අම්මාට ප්‍රශ්න රාශියක් වුණා. ඇයි නම් ඕක කළේ? ඇයගේ ලස්සන කොන්නේ ඇයම කපාගත්තේ? සමහර සිදුවීම්වලදී ඇයි හිටියේ අපි සමගමනේ. මගේ දෝ කවදාවත් තාත්තටවත් මටවත් හානියක් කරන දෙයක් කරලා නෑ. මම හිතන්නේ ඇයට ආච්චි වෙහිලම මේක කරවන්නේ. වෛද්‍ය විද්‍යා කුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දෙන්න උනා. ඇයගේ මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ පවසල යාමට ඇයගේ තිබූ ප්‍රධාන අකමැත්ත සහ අවුරුදු 13 වන ඇයගේ ශරීරයේ තිබූ පැහැපත් බව අඩුවීම, අංගපසංගෙහි තිබූ අවලස්සන ආදී හේතු නිසා ඇයගේ හිතේ ඇති වූ මානසික අවපීඩනය නිසායි. එහි පළවෙනි පිළිතුර නම් ඇයගේ කොණ්ඩේ කපාගත්තේ ඇයි?
අන්නයිට ලස්සනට පෙරුණද මෑයට තමාගෙන තිබුණේ මහත් කලකිරීමක්. නමුත් මෙවැනි ක්‍රියාවක් මවාපෑමෙන් ඇයගේ මානසික අවපීඩනය තුරන් කර ගැනීමට හැකිවීම නිසා ඇය විසින්ම ඇයගේ කොණ්ඩය කපාගත්තා. දෙවැනි පිළිතුර නම් සමහර සෙදරින් දෙක ඇත්තේ ඇය පමණයි. නමුත් ගිනි ගැනීමක් වැනි දෙයකදී ගිනි තබා යම් කිසි වේලාවකට පසු අන්නය දැනගන්නේ. ඒ වන විට ඇය තමන් ළඟට ඇවිත් තුන්වන පිළිතුර ඇය සාමාන්‍ය ජීවිතයේදී ඔබට තාතර කිසිම වරදක් කරන්නේ නැහැ. නමුත් මේක අසාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තැන්වලදී ඇතමුන් සිතමත පරිගැනීමට මෙවැනි දේ කරන අතර ඇතමුන් මෙවැනි දේ කරන්නේ අවිඥානිකව. එවිට මේ අම්මා තාත්තා නේද අපේ ධනිය නේද වෙනස්ෙන් යන හැඟීම ඕට දැනෙන්නේ. හිස්ටීරියා ලෙස හඳුන්වන මානසික තත්ත්වයේදී පෞපින් අම්මා තාත්තා පවා නොසලකා ඒ කරන අවස්ථා තියෙනවා. නමුත් පැහැදිලිව කියෙ යුත්තේ මේ ළමයා විසින් හිතමතා සිදු නොකළ යුත්තක් බවයි. අද සිට ඔබලා විසින් ඔවුන්ට අවශ්‍ය ඒ සියලු මානසික පසුබිම හදන්න, ආදරය පෙන්වන්න, පාසල් යාමට බියහ අකමැත්ත සම්බන්ධවත් අපි ඇයට තේරුම් කර දෙනවා. ඒ නිසා මින්පසු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ළමයා විසින් මේ සිදු කළා කියා ළමයාට වදහිංසා පමුණුවන්න එපා. ඇයට ආදරය කරන්න. අද වන විට සුජිවාගේ ආච්චිගේ ප්‍රේතාත්මය ඇයගෙන් ඉවත් වී වසර 6කි. ඉන්පසු කිසිම දිනක ආච්චිගේ ප්‍රේතාත්මය ඇයගේ ශරීරයට ආවේ නැහැ. මෙවැනි සිදුවීම් ඇත්තටම මුදල් නාස්ති කරගෙන ඔන් හිටි තැන් ඇති කරගෙන විනාශ විය යුතු තත්ත්වයක් නොවේ. නූතන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තුළ සරල ආකාරයට මේවා සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට පුළුවන්. මේන් පසුද කිසිදු ගැටලුවක් නොවන බව විදුලි අති මනෝවිද්‍යා පරීක්ෂණ සංගමයේ වත්මන් සභාපති PN විද්‍යා කුලපති මහතා විසින් වටහා දෙනු ලැබුවා. එතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසක් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.